විසි එක්වැනි ප්‍රශ්නයේ ඉඳන් ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. 21 සිට 24 තෙක් ප්‍රශ්න සඳහා දීලා තියෙනවා ඔයගොල්ලන්ට වගු තුනක්, පොත් වගුව, ශිෂ්‍ය වගුව සහ වෙන් කිරීම වගුව වශයෙන්. එතකොට 21 වෙනි ප්‍රශ්නේ 22, 23, 24 ප්‍රශ්න කරන්න වෙන්නේ ඒ වගු හොඳට අධ්‍යයනය කරලා. 21 ප්‍රශ්නේ ශිෂ්‍ය නැත්නම් ස්ටුඩන්ට් කියලා වරහන් අද්දී ඔයගොල්ලන්ට දීලා තියෙනවා. වගුවේ ඇති ශේෂ්ඨ සංඛ්‍යාව කොපමණද? ශේෂ්ඨ කියන්නේ ෆීල්ඩ්ස්. ඒ කියන්නේ අපිට දන්නවා වගුවක ශේෂ්ඨ කියන්නේ තීරු සංඛ්‍යාව. එතකොට ශිෂ්‍ය වගුවේ තියෙන තීරු සංඛ්‍යාව 4යි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 21ට 3. 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. විසිදෙක දත්ත සමුදාය ආගන්තුක යතුර වරහන් ඇතුලේ තියෙන ෆොරින් කී එක සඳහා උදාහරණයක් වන්නේ. අපි මතක් කරගමු ෆොරින් කී එක කියන්නේ මොකක්ද කියලා. ෆොරින් කී නැත්නම් අපි කියනවා ආගන්තුක යතුර. ෆොරින් කී එක කියන්නේ යම් කිසි වගුවක ප්‍රාථමික යතුර. නමුත් අදාළ වගුවේ එය ප්‍රාථමික යතුර විදියට නෙවෙයි, එම වගු දෙක සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා සම්බන්ධක ශේෂ්ත්‍රයක් විදියට තමයි භාවිත කරන්නේ. එතකොට ඒ ශේෂ්ත්‍රයට අපි කියනවා ආගන්තුක යතුර කියලා. නැත්නම් ෆොරින් කී එක කියනවා. එතකොට අපිට දීලා තියෙන පිළිතුරු දෙස බැලුවොත් පළවෙනි එකේ තියෙන වෙන් කිරීම නැත්නම් රිසර්වේෂන් වගුවේ බුක් ID එක. එතකොට බුක් ID කියන්නේ පොත් වගුවේ තමයි බුක් ID එක ප්‍රයිමරි කී එක වෙන්නේ. නමුත් රිසර්වේෂන් නැත්නම් වෙන් කිරීම වගුවේ බුක් ID එක වෙන්නේ ෆොරින් කී එක. එතකොට නිවැරදි පිළිතුර 1. දෙවැනි පිළිතුර සැලකුවා ශිෂ්‍ය වගුවේ ග්‍රේඩ් කියන එක. එතකොට ග්‍රේඩ් කියන එක වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් නෙවෙයි. එතකොට ඒක අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. තුන්වැනි පිළිතුර වෙන් කිරීම වගුවේ රිසර්ව් ඩේට් කියන එක. ඒකත් අපිට අයින් කරන්න වෙනවා. වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් නෙවෙයි, සම්බන්ධතා ඇති කරගන්න බැහැ. හතරවෙනි එක පොත් වගුවේ ටයිටල් කියන එක. ඒකත් වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් නෙවෙයි, එහෙනම් සම්බන්ධතා ඇති කරගන්න බැරි නිසා අපිට ඒ පිළිතුර ඉවත් කරලා පිළිතුර ලෙස 22ට 1 පිළිතුර යොදා ගන්න පුළුවන්. 23 කුමාර් විසින් වෙන් කරන ලද රිසර්ව්ඩ් පොතේ මාතෘකාව කුමක්ද? කුමාර් කියන ළමයා විසින් වෙන් කරපු පොතේ මාතෘකාව. එතකොට අපිට සිද්ධ වෙනවා කුමාර් ඉන්නේ ස්ටුඩන්ට් වගුවේ ඉන්නවා කුමාර්. අපිට යාගේ ස්ටුඩන්ට් ID එක හොයාගන්න පුළුවන් කුමාර්ගේ ස්ටුඩන්ට් ID වෙනවා 1002. එතකොට 1002ට අදාළව අපිට සිද්ධ වෙනවා වෙන් කිරීම වගුවේ මේ යාගේ බුක් ID එක හොයාගන්න. එතකොට වෙන් කිරීම වගුවෙන් අපිට බුක් ID එක පුළුවන් B.31 විදියට ලබා ගන්න. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා බුක් ටේබල් එකෙන් B.31ට අදාළ ටයිටල් එක වෙන්නේ ඉෆෙක්ටිව් රයිටින් කියන ටයිටල් එක. පොතේ මාතෘකාව ඉෆෙක්ටිව් රයිටින්. එතකොට නිවැරදි පිළිතුර ලෙස අපිට ගන්න පුළුවන් 23ට දෙවැනි උත්තරේ effective writing. 24 සිසුවක පුස්තකාලයේ සමාජිකත්වයෙන් ලබා පොතක් වෙන් කර ගනි. මේ කාර්ය සඳහා යාවත්කාරී කළ යුතු වගු මොනවාද? එතකොට පොතක් වෙන් කරගත්ත හින්දා reservation වගුවේ යාවත්කාරී කරන්න අවශ්‍යයි, පොත් වගුව යාවත්කාරී කරන්න අවශ්‍යයි සහ ශිෂ්‍ය වගුව යන තුනම යාවත්කාරී කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට 24ට නිවැරදි පිළිතුර ලෙස 4 තෝරගන්න පුළුවන්. ඊපස්සේ අපි 25 ප්‍රශ්නෙට යමු. මෘදුකාංග පද්ධති පරීක්ෂාවේ software system testing නිවැරදි පිළිවෙල සඳහන් වරණය කුමක්ද? ඕගොල්ලෝ මේ පද්ධති සංවර්ධන ක්‍රියාවලිය මේ පාඩමට අදාළව සියලුම පද්ධති සංවර්ධන ක්‍රියාවලියන් ක්‍රියාවලියේ පියවර ටික ඔබ සියලුම පියවර හොඳින් දැනගෙන ඉන්න ඕනේ.
එතකොට මේකේ අහන්නේ පද්ධති පරීක්ෂාවේ පරීක්ෂා කරන ක්‍රම වලින් පද්ධති පරීක්ෂාවේ නිවැරදි පිළිවෙල අහන්නේ. එතකොට ඒක කෙලින්ම සටහන ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව පද්ධති පරීක්ෂාව හා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන පිළිවෙල තමයි එන්න අවශ්‍ය වෙන්නේ නිවැරදි පිළිතුර. එතකොට 25ට 4 තමයි නිවැරදි පිළිතුර ලෙස සඳහන් කරන්න වෙන්නේ. 26 ලෝක විසිරියමන www හි පවතින සෑම වෙබ් පිටුවක් සඳහාම අනන්‍ය වූ හඳුන්වණය වන්නේ. එතකොට වෙබ් පිටුවක්ම හඳුනා ගැනීම සඳහා ඩෙන්ටිෆයි එක වන්නේ අපි මේ දීයදි පිළිතුරු වලින් සැලකුවතින් ඒකාකාර සම්පත් නිශ්චායකය. එහෙම නැත්නම් URL තමයි නිවැරදි පිළිතුරු ලෙස අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. 26ක 4යි නිවැරදි පිළිතුර වෙන්නේ. 27 පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක් අඩංගු වේද? අන්තර්ජාලය සම්බන්ධ අදාළ පාඩම හොඳින් කියවලා මීට අදාළ නියමාවලි ටික බලන්න ඕනේ. ඔයගොල්ලෝ මේ දීලා තියෙන පිළිතුරු අතරින් සුදුසුම නියමාවලිය වෙන්නේ, නියමාවලි සඳහන් පිළිතුර වෙන්නේ FTP HTTP SMTP TCP IP. මේ සියල්ල අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි. එතකොට 27ට පිළිතුර වෙන්නේ 3. 28 ප්‍රශ්නය. පහත් සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා අන්තර්ජාලයෙන් විවිධ සේවාවන් අපට ලබා දෙනවා. එතකොට ඒ සේවාවන් අතරින් මේ දීලා තියෙන පිළිතුරු අතරින් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් අඩංගුද කියලා අහන්නේ. එතකොට කියවලා බලුවොත් පිළිතුර තේරෙනවා. පළවෙනි පිළිතුර නිවැරදි කියලා විද්‍යුත් තැපෑල ගොනු හවුලේ බෙදා ගැනීම, දුරස්ථ ප්‍රවේශය, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය කියන පිළිතුර පළවෙනි පිළිතුර. 28ට 1. 29 වෙබ් අතිරික්සුවක් මගින් විදහු කළ පහත ලයිස්තුව සලකන්න කියන දීලා තියෙනවා ඔයගොල්ලන්ට. වෙබ් පේජ් එකකින් හදපු science maths english කියලා bullets දාලා තියෙන්නේ. එතකොට ඉහත ලයිස්තුව නිර්මාණය කිරීමට අවශ්‍ය වෙන html උසලන අහන්නේ. එතකොට මේකේ තියෙනවා මේක unordered list එකක්. එහෙම නැත්නම් අපි පිළිවෙලට numbers දාපු එකක් නෙවෙයි. එතකොට ඒවට අපි දාන්නේ ul unordered list කියන එක. ඊට පස්සේ අපේ list එක දෙන්නේ li science maths මේ closing tag එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ unordered list ul tag එක close කරන්න ඕනේ. එතකොට මේකේ සුදුසු html tags විදියට 4 වෙනි උත්තරේ තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. 30 වෙනි ප්‍රශ්නය. වෙබ් පිටු සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තිද? ඒ උත්තරේ දී ඒ ප්‍රකාශය දීලා තියෙන ගතික වෙබ් පිටු වලින් පෙන්වන සඳහාරය පරිශීලක ආදාන අනුව හෝ කාලය අනුව හෝ වෙනස් විය හැකිය. එතකොට ඒක නිවැරදි. ගතික වෙබ් පිටු වලින් කන්ටෙන්ට් දක්වන කන්ටෙන්ට් එක user input කරන සහ කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. ගතික වෙබ් පිට නිපදවීමට HTML පමණක් භාවිත වේ කියන එක වැරදි. C වෙබ් පිට නිර්මාණය සඳහා වෙබ් කතෘ මෙවලම් වෙබ් authoring tools භාවිත කර කියන එක හරි. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් Dreamweaver වගේ වෙබ් authoring tools පාවිච්චි කරලා වෙබ් පිට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට A හා C කියන උත්තර තමයි වැරදි වෙන්නේ. ඒ කියන්නේ 30ට දෙවැනි පිළිතුර තමයි නිවැරදි වශයෙන් බාර ගන්න වෙන්නේ. 31 ප්‍රශ්නය.
පහත් සඳහන් කවර උසුලන HTML අක්ෂර හැඩසව් කිරීම සඳහා භාවිතා කළ හැකිද? එතකොට අපි දන්නවා bold, italic, underline වගේ ඒවා තමයි formatting වලට පාවිච්චි කරන්නේ. එතකොට මේ 31 සඳහා මේ දීලා තියෙන පිළිතුරු වලින් පළවෙනි උත්තරේ I italic, B කියන්නේ bold, U කියන්නේ underline, EM කියන්නේ emphasis කියන අකුරු වර්ගය හදලා තියෙන්නේ. එතකොට 31ට පළවෙනි උත්තරේ තමයි සුදුසු වෙන්නේ. ප්‍රශ්නය පහත දක්වා ඇති ඉරියව් අතුරෙන් පරිගණක භාවිතයේදී නිවැරදි වන්නේ කවරක්ද? එතකොට ඉරියව් හතරක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ රූප සටහන් රූප හතරක් පෙන්වනවා. ඒකෙන් සුදුසු වන්නේ දෙවැනි ඉරියව්ව. මොකද කොන්ද කෙලින් තියාගෙන වැලමිටත් එක්ක අංශ 90කින් අදාළ මේ පරිගණක මේසේ තියාගෙන ඊළඟට කකුල් දෙකේ විලුඹ ගෑවෙන්න ඕනේ. පොළවේ එතකොට කෙලින් මේ සීරුවෙන් වාඩි වෙලා වැඩ කරගෙන යන එක තමයි නිවැරදි ඉරියව්ව වෙන්නේ. එතකොට 32 සඳහා දෙක තමයි අපිට නිවැරදි පිළිතුරු විදියට ලබා දෙන්න වෙන්නේ. 33 වර්ණ 32ක් නිරූපණය කිරීම සඳහා පික්සලයට බිටු කොපමණ අවශ්‍යද කියලා අහනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් 32ක් නිරූපණය වෙන්න හින්දා දෙකේ පස්වෙනි බලය තමයි 32 කියන්නේ. එහෙනම් බිටු 5ක් අවශ්‍යයි. එතකොට 33 සඳහා නිවැරදි පිළිතුර 2. 34 වෙනි ප්‍රශ්නය අනුරූපයක ඉමේජ් එක විභේදනය අටු කර සොලියුෂන් එක අටු කරාම මොකද වෙන්නේ කියලා අහන්නේ. එතකොට වෙන්නේ ගුණාත්මක බව අඩු වෙනවා. ඒ වගේම ගොනුවේ ප්‍රමාණය නැත්නම් සයිස් එකත් අඩු වෙනවා. එතකොට නිවැරදි පිළිතුරු විදියට අපිට 2 කියන උත්තරේ බාර ගන්න වෙනවා. 35 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කවරක්ද? ඒ ප්‍රකාශය දීලා තිනවා පැස්කල් යන ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් සඳහා උදාහරණයකි. ඒක නිවැරදි. තුන්වෙනි පරම්පරාවෙන් ඉහළ තියෙන. එතකොට තුන්වෙනි පරම්පරාව වගේ පැස්කල් C C++ වගේ පරිගණක භාෂා භාවිත කරේ. එතකොට ඒක ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් කියන එක නිවැරදි. B පහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛ වලට වඩා ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛ තේරුම් ගැනීම ක්‍රමලේඛකයින්ට පහසුයි. එය නිවැරදි. මොකද පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාවේ මැෂින් ලැන්ග්වේජ් එකයි ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකයි තමයි භාවිත කරේ. එතකොට ගොඩක් වෙලාවට පරිගණකයට තමයි පහසු ඒ භාවිතාවන් භාවිත කරන්නාට යූසර්ට අපහසුයි. එතකොට B නිවැරදි. සම්පාදකයන් කම්පයිලර් මගින් ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛය යන්ත්‍ර භාෂා උපදේශ බවට පරිවර්තනය කරනවා කියලා ඒ තියෙන C ප්‍රකාශයේ. එතකොට ඉහළ මට්ටමේ පරිගණක භාෂාවන් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කරන්න පාවිච්චි කරන පරිගණක භාෂා පරිවර්තකයන් ඉන්නවා කම්පයිලර්ස් හා ඉන්ටර්ප්‍රිටර්. ඒකෙන් කම්පයිලර් ගැනයි මේ කියලා තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශයත් නිවැරදි. එතකොට ABC තුනම නිවැරදි නිසා අපිට 35ට 4 තමයි නිවැරදි පිළිතුරු ලෙස ලබා ගන්න වෙන්නේ. 36 වෙනි ප්‍රශ්න සැලකුව ඔයගලට දීලා තියෙන සූඩ කෝඩ් එකේ කොටස begin read units ඒකක ප්‍රමාණය ලබා දෙන්න තියෙන්නේ. units if units less than or equal 50 units ප්‍රමාණය 50ට අඩු හෝ සමාන නම් amount එක හදන්නලු units වැඩි කරන්න එකෙන් units ප්‍රමාණය එකෙන් වැඩි කරන්න. else එහෙම නැත්නම් ආපහු අපිට චෙක් කරන්න කියනවා units ප්‍රමාණය if units greater than 50 50ට වැඩි සහ units less than or equal 150 150ට අඩු හෝ සමාන නම් amount එක හදන්නලු 50ට එකතු කරන්න
තිබෙන යුනිට්ස් ගානේ 50ක් අඩු කරලා දෙකෙන් වැඩි කරනවා. ඒක එහෙම නොවේ නම් ඒ කියන්නේ ඒ අතරට යුනිට් ප්‍රමාණය වැටෙන්නේ නැත්නම් එල්ස් එකක් දීලා තියෙන amount එක හදන්න 250ට එකතු කරන්න යුනිට්ස් වලින් 150ක් අඩු කරලා 5ෙන් වැඩි කරනවා. ඔයගොල්ලන්ට දීපු සෝඩ කෝඩ් එකයි මම මේ කියවන්නේ. පස්සේ MDF වෙනා නේද ඩිස්ප්ලේ amount එක තමයි අපිට ඩිස්ප්ලේ කරන්න තියෙන්නේ. හොඳයි අපි බලමු දැන්. අපිට දීලා තියෙනවා යුනිට්ස් යන විචාරය සඳහා 175ක් තමයි ආදානය කරන්න කියලා තියෙනවා. 175ක් ආදානය කරන්න කියලා තියෙන්නේ. එතකොට අපේ 175 අයත් වෙන්නේ පළවෙනි කොටසට නෙවෙයි. මොකද යුනිට්ස් අඩු හෝ සමානයි 50 කියන එක මේ කොටසට අයිති වෙන්නේ නැහැ. එතකොට එතන වැරදි. එහෙනම් අපි if එක ඇතුළට යන්නේ නැහැ, else එකට යනවා. ඊට පස්සේ නැවත කියනවා යුනිට්ස් 50ට වැඩි සහ 150ට අඩු. 50ට වඩා වැඩි වෙන්න ඕනේ යුනිට්ස්. एकसिए पाना हटवाड़ा अड़ू एन्नो ने तो गुड़े मैं देखा तेरा डाट मैं एकसिए हत्तपाह के ने संख्या बैठे ने हैं हिना मैं क्या दूंटे आना दे यह मत नेता अमाउंट किया ने देसिए पाना हटा एकतु कराने यूनिट्स प्रमाणे अड़ू कराने एकसिए पाना हाँ वैधी कराने पाही එතකොට මෙන්න මේ කොටසට තමයි අපේ මේ 175 කියන යුනිට් ප්‍රමාණය වැටෙන්නේ. ඒක අවබෝධ කරගත්තාන් පස්සේ මේක මේ ප්‍රශ්නේ ඉතා පහසු වෙනවා. අපි බලමු හදන හැටි. 250 එකතු කරන්න යුනිට්ස් ගන්න අපේ 175යි අඩු කරන්න 150 වැඩි කරන්න 5. එතකොට පිළිතුර වෙන්නේ 250ට එකතු කරන්න 175 එකතු 50ක් 25 වැඩි කිරීම 5 250 එකතු කිරීම 125 නිවැරදි පිළිතුර වෙන්නේ 375 එතකොට 36 සඳහා නිවැරදි පිළිතුර අපිට ලියන්න පුළුවන් 4 तीस हफ्ते नहीं प्रश्न है बालू तीस हफ्ते नहीं प्रश्न है आप साला कल बालू පහත් සඳහන් ව්‍යාජ කේත කොටස සඳහා පරිශීලකයෙකු 4 5 2 3 1 යන සංඛ්‍යා එකකට පසු අනෙක් ආදානය කළේ නම් මෙහි ප්‍රතිදානය වන්නේ කුමක්? එතකොට ඔයගොල්ලන්ට දීලා තිබෙනවා ටර්මිනල් කියලා එකක්, කියන්නේ අවසානය කියන එක සමානයි ඍණ 1යි කියලා. x සමානයි බිංදුවයි රිපීට් ඩිස්ප්ලේ එන්ටර් නම්බර් then display enter number කියන එක double quotation ඇතුලේ දාලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම display වෙනවා enter number. ඊට පස්සේ get number කියන එකෙන් අපි පළවෙනි number එක 4යි පළවෙනි number එක කියවනවා. මම මෙතනින් num 1යි ඊට පස්සේ අපිට තියෙනවා x sorry num විශාලයි x කියන එක check කරනවා. एक समान है नाम किया ने कर मैं विद्या टे माँग वागुआ खदा गाना माटे पाहा सुई ना मैं सूड़ा को डिक कर गिने आन फलवे नंबर एक मामा गाना हत्तराई चेक करना वापी नंबर एक विशाल दे एक्स किया ने आपे फालसेलाम पटांगा ने एक्स बिंदु आ हम इतने x दानना, इतने x दानना माँ x किया ने बिंदु आय, नाम किया ने हत्तर आय, चेक करना माँ हत्तर विशाल द बिंदु अटर, हत्तर विशाल बिंदु एक चेक करा हमें, तो उड़ा निवेद दी, हाँ दी, ये ना आप इस स्टेटमेंट के अतुलते आना, x समान है नंबर, दैनिक नंबर किया ने कहती है ना हत्तर x
वेरियबल एक आदेश वे खाम अपने मे सिद्ध करते नंबर एक पहा अलू नाम पहाय मगे नाम विशाल एक्स किया दंग अपे अलू एक्स एक हतर आई पहा विशाल हतर निमी नाम किया ना एक्स दागा दंग एक्स किया मगे पहा बस नैवत सर මේ දෙක සමාන වෙන්නේ නැති හින්දා නැවතත් අපි කරනවා එතකොට අලුත් නම්බර් එක ගන්නවා මම 2 චෙක් කරනවා 2 විශාලද අලුත් x කියන්නේ 5 මේ ස්ටේට්මන්ට් එක වැරදි ඒ ස්ටේට්මන්ට් එක වැරදුනහම අපිට if එකේ ස්ටේට්මන්ට් එක ඇතුළට යන්න බෑ එහෙනම් අපි නැවත මේ ලූප් එකෙන් අයින් වෙනවා ඒ කියන්නේ display x වලදී දැන් අපිට x කියන්නේ व्याज के ඔබට වගුවක් ඇඳගෙන පහසුවෙන් මේ දීලා තියෙන වේරියබල්ස් නැත්නම් දීලා තියෙන නම්බර්ස් ටික විචල්‍යයන්ට දාලා පහසුවෙන් පිළිතුර ලබා ගන්න පුළුවන්. 38 වෙනි ප්‍රශ්නේ පරිගණක ක්‍රමලයක සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා බලන්න. ඒ ප්‍රකාශයේ තියෙන විචල්‍යයන්ට වේරියබල්ස් වලට විවිධ අවස්ථා වලදී විවිධ අගයන් ගත හැකිය. එතකොට විචල්‍යයක් අපි හඳුන්වලා දෙන්නෙම අපි ප්‍රෝග්‍රෑම් එක විවිධ මේ අවස්ථා වලදී සංකරනකොට ක්‍රියාත්මක කරනකොට ඒ අවස්ථා වලදී අපි ලබා දෙන අගයන් සඳහා ක්‍රියාත්මක වීමට. එතකොට ඒ නිවැරදි. B වලින් කියන්නේ පරිගණක භාෂාවක වෙන් කරන ලද වදන්. නැත්නම් අපි කියනවා reserved words කියලා. එම ක්‍රමලේක භාෂාවේම විචල්‍ය නාම ලෙස භාවිත කළ හැකිය. අපි ඉගෙන ගත්ත මුලින්ම පරිගණක භාෂාවක reserved words අපිට මේ variable සඳහා පාවිච්චි කරන්න බෑ. විචල්‍ය සඳහා භාවිත කරන්න හැකියි කියලා. එතකොට D ප්‍රකාශය වැරදි. ඉහත වගන්ති සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සත්‍ය වේද අහනවා. එතකොට අපිට A ප්‍රමණයනි වැරදි. එහෙනම් අපේ පිළිතුර වෙන්න ඕනේ 38ට 1 A ප්‍රමණක් නිවැරදි කියලා. 39 පහත පෙන්වා ඇති ව්‍යාජ කේතේ සලකා බලන්න. A B C කියලා රීඩ් කරන්න කියලා අපිට තියෙන වේරියබල්ස් තුනක් value equal 0 value එක බිංදුවයි if A greater than B then කියලා අපේ ව්‍යාජ කේතේ තියෙනවා පහලින් තියෙනවා A B හා C යන විචල්‍ය සඳහා පිළිවෙලින් 50 30 70 යන අගයන් ආදානය කරනු ලබයි නම් එතකොට A B C කියන්නේ 50යි 30යි 70යි. එන අගයන ආදානය කරනවා නම් දර්ශනය වන ප්‍රතිදානය කුමක්ද කියලා අහන්නේ. අපි බලමු. ඉස්සෙල්ලාම තියෙනවා read A B C අපි මේ තුනම කියව ගත්තා. If එකෙන් A greater than B A විශාලයි B. A විශාලයි B කියන එක පළවෙනි අවස්ථාවේ 50 විශාලයි 30. ඒක නිවැරදි. නිවැරදි හින්දා අපි if statement එකේ ඇතුළට යනවා. If A විශාලයි C කියන්නේ A කියන්නේ අපේ 50යි C කියන්නේ අපේ 70. මේ statement එක වැරදි. වැරදි නිසා අපි එතනින් else part එකට යනවා. else එකේදී කියනවා value එක වැලියු එක C කියලා. يعني C වල තියෙන වැලියු එක C වල තියෙන අගය තමයි මේ වැලියු කියන විචල්‍යයට දාගන්නේ කියලා. එහෙනම්
value එක වෙන්නේ display වෙන්නේ display value කියන අවස්ථාවේදී 70 තමයි display වෙන්නේ. කියන්නේ ඔබේ පිළිතුර 39ට 4 විය යුතුයි. 40 වෙනි ප්‍රශ්නේ. පහත තර්කන පරිපථයේ x සඳහා බිංදුව හා 1 පිළිවෙලින් ආදාන ලෙස දී ඇතනම් y සඳහා ලැබෙන අදාළ ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද කියලා අහන්න. හොඳයි අපි මේක සර්කිට් එක ඇඳගෙන ඉමු. මේ වගේ මේ සර්කිට් එකක ඔයගොල්ලන්ට ඉන්පුට්ස් දීලා තියෙනවා නම් ඉතා පහසුවෙන් ඒ ඉන්පුට්ස් භාවිත කරලා අවසානයේ අවුට්පුට් එක ලබා ගන්න විදිය නැත්නම් ප්‍රකාශයක් ලබා ගන්න තිබුණොත් ප්‍රකාශය ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් මෙහිදී අපෙන් අහන්නේ පහත් තර්කන පරිපථයේ x සඳහා x කියන්නේ මෙන්න මෙතනින් ලබා දෙන ඉන්පුට් එක. x සඳහා බිंदु ආයක පිළිවෙලින් එකයි එක අවස්ථාවේදී මෙතන එකයි දෙන්න පුළුවන් x විතරයි තියෙන්නේ අපිට. එතකොට ඉස්සෙල්ලම බිंदුව දීලා බලනවා ඊට පස්සේ එක දීලා බලනවා අවුට්පුට් එක කොහොමද ලැබෙන්නේ කියලා. මෙතන අපේ ඉන්පුට් එක a මෙතන ඉන්පුට් එක b. අපි ඉස්සෙල්ලම බිंदුව x සමානයි බිंदුවා කියලා හිතලා අපේ අවුට්පුට් එක හොයාගමු. බිंदුව මේ විදිහට ගමන් කරලා මෙතන යනවා මේක නොට් ගේට් එකක් බිंदුව නොට් එකක් කරහා ගියාම අවුට්පුට් එක එකයි. එතකොට මේක AND ගේට් එකක්. මේ AND ගේට් එකේ මෙතනින් යන අවුට්පුට් එක වෙන්නේ A dot x. කියන්නේ A ම තමයි. ඊට පස්සේ මේ බිंदුව මේ හරහා ගියොත් දෙවැනි AND ගේට් එක හරහා යනකොට මෙතන බිंदුවයි මෙතනින් යන B මෙතන එන්නේ අවුට්පුට් එක b. බිंदුව කියන්නේ බිंदුවම තමයි. ඊට පස්සේ මේ o gate එක සැලකුවොතින් මෙතනින් එන අවුට්පුට් එක වෙන්නේ මෙතනින් a ඉන්පුට් වෙනවා මෙතනින් බිंदුව ඉන්පුට් වෙනවා. o gate එකේදී අපේ ගණිත ක්‍රමය වෙන්නේ එකතු කිරීම a එකතු කිරීම b වරක් බිंदුව කියන්නේ බිंदුවයි. එහෙනම් බිंदුව කියන්නේ y කියන්නේ පළවෙනි අවස්ථාවේදී y සමානයි a. පළවෙනි අවස්ථාවේදී කියන්නේ බිंदුව ඉන්පුට් කරාම x සමානයි බිंदුව අවස්ථාව. ඊට පස්සේ x සමාන එක අවස්ථාව අපි බලමු. x සමාන එක අවස්ථාව දැම්මොතින් මෙතනින් ගිහිල්ලා එක මෙතෙන්ට එනවා මෙතන ඩොට් ගේට් එක හරහා ගිහම බිංදුව වෙනවා මේ එක මෙහෙමම ගිහිල්ලා b. x මෙතනින් a වෙනවා මෙතනින් බිංදුව ගිහිල්ලා මෙතන එන්නේ a. බිංදුව. එතකොට අපිට y සමානයි අවසානයේදී o ගේට් එක හරහා යද්දි මේ දෙන්න එකතු වෙනවා මෙතනින් එන බිංදුවයි මෙතනින් එන b නුයි y සමානයි b වෙනවා. එහෙනම් අපිට x සමාන එක අවස්ථාවේ y සමානයි b. පිළිතුර විදිහට අපිට ලබා ගන්න පුළුවන් 42 උත්තරේ a, b. ඔන්න අපි ප්‍රශ්න 40ම සාකච්ඡා කරා. ඔබට පුළුවන් නැවත මෙම ප්‍රශ්න පත්‍රය අරගෙන අදාළ තියරි කොටස් අදාළ ඔයගොල්ලන්ට ලිඛිත මේ 10-11 ශ්‍රේණිවල කොටස් මේ ලිඛිත කොටස් සටහන් පොත් බලලා නැවතත් ඔයගලන් පිළිතුරු සාහවුරු කරගන්න පුළුවන්.